ආයි බොවන් අද දවස වාසනාවන්ත ජයග්‍රාහී සුභම සුභ දවසක් වේවා කියලා පළමුවෙන් ප්‍රාර්ථනා කරනවා අද දවස සමත රාජ්‍ය වර්ෂ 2021 මාර්තු මාසයේ 4 වෙනිදා අද බ්‍රහස්පතින්දා දවස අද දවසෙත් ග්‍රහචාරය වෙනස් වෙලා තියෙන්නේ අද ඉරුදා වුණා උදේ 6:22ට හවස 6:23ට ඉර බැසීම සිද්ධ වෙනවා සමහරට ඔබ රාහු කාලය ගැන සැලකිලිමත් වෙනවා වෙන්න පුළුවන් එහෙමනම් අද හවස 1:52 ඉඳලා හවස 3:23 දක්වා රාහු කාලය පවතිනවා අද සුබ දිසාවෙන්නේ උතුරු දිසාව. උතුරු දිසාව බලලා රාහු කාලෙන් තොරව ඔබ සියලු සුබ කටයුතු ආරම්භ කිරීමට සැලකිලිමත් වෙන්න. සෞඛ්‍ය රැක ගැනීමට අමතක කරන්න එපා. ඉතින් මේ වෙනස් වෙච්ච ග්‍රහචාරය ඔබේ උපන් ලග්නය අනුව බලපාන්නේ කොහොමද කියලා දැනගන්න ඔබ සතුටින් ඇති. අපි බලමු අද දවසේ ග්‍රහචාරය ඔබට බලපාන්නේ කොහොමද කියලා. ඔබේ ලග්නේ මේෂ ලග්නය නම් ඔබේ ලග්නාධිපති කුජ ග්‍රහය බලවත්ව ගමන් කරනවා. චන්ද්‍රයා 7 වෙනි ගමන් කරමින් තමයි අද දවස උදා වෙලා තියෙන්නේ. හත්වෙන්න කියන්නේ විවාහ ස්ථානයේ සමහරට ඔබ අමුසැමි යමනාපකමක් එහෙම තිබුණනම් අද ඒක සුබ අතර හැරෙන්න පුළුවන්. ඔබ තමත් අවිවාහක නම් මංගල යෝජනා පින් සමතයි ඉස්සිර කරගන්නා වගේ දේවල්ට අද සුබ ඵලදායකයි. හවුල් ව්‍යාපාරයක දෙන කෙනෙක් නම් හවුල් ව්‍යාපාර සාර්ථක කරගන්න පුළුවන් වෙයි. රවි 11 වෙනි ගමන් කරනට කෝටියක් දෝෂ භංග කරනවා. උසස් සේක උදව්පකාර ලබා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම නීතියේ පීඩ ලබා ගන්න පුළුවන් වෙයි. රාජ්‍ය අංශයේ යමක් බලාපොරොත්තු වෙනා නම් ඒක ලබා ගන්නත් අපහසු වෙන එකක් නැහැ. රැකියාව ව්‍යාපාර වල තත්ත්වය සතුටුදායකයි. ඔබ බලාපොරොත්තු සාගතව දවසට මුහුණ දෙන්න පළමු ඔබ යාගම සිහි කරන්න කවුරුණත් කමන්නේ මමගේම සීල දනම සුවපත් වේවා කියලා ටික වෙලාවක්වත් මෙත් වරන්න ඒක දවස සාර්ථක කරගන්න ඔබට ශක්තියක් වෙනවා ඇති විශේෂ සුබ කටයුතු කරන නිවසින් බැහැර වෙන බලාපොරොත්තු වෙනවා නම් උදේ 10:53ට උතුරු දිසා බලලා පිටත් වෙන්න ජය පාටත් අඳින්න අද ඔබේ ජය පාට වන්නේ රෝස පාට ජය අංකය වන්නේ අංක 3 ඔබේ ලග්නේ වෘෂභ ලග්නේ නම් ඔබේ ලග්නාධිපති සිගුරු රවිත් එක්කලා 10 වෙනි ගමන් කරමින් තමයි අද දවස උදා වෙලා තියෙන්නේ. කරන කියන බොහෝ දේවල් වලට දැඩි අවධානයකින් උනන්දුවකින් කරන බව තමයි දවසේ පෙන්වම් කරන්නේ. ඔබේ රැකියා ස්ථානයේ ව්‍යාපාර ස්ථානයේ සතුටුදායක තත්ත්වයක් අද පෙන්වම් කරනවා. උසස් සෑගෙන් ජේසුන දාරණකින් ඔබට සහයෝග ලබා ගන්න පුළුවන් වෙයි. නීතියේ පිහිට ලබා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඔබ ආශ්‍රය කරන සමාජය තුළ ඔබේ නායකත්ව ගතිගුණ ඉස්මතු වෙලා පෙනී ප්‍රධානත්වයක් ඇති වෙයි. චන්ද්‍රයා 6 වෙනි ගමන් කරන දවසේ සේවක සේවිකාංගයේ සහයෝග නඩුව ලබා ගන්න පුළුවන් වෙයි. මේ නිසා බොහෝ දේ සාර්ථක කරගන්න අපහසු වෙන එකක් නැහැ. අසනීප තත්වයක් තිබුණනම් ඒක සුවාතට හැරෙයි. ඔබත් බලාපොරොත්තු සාගතව දවසට මුහුණ දෙන්න. පළමුව ඔබ යාගම සිහි කරන්න. ටික වෙලාවකට මිත්වලන්න. පුළුවන් නම් ජය පිරිත කියන්න. සුබ දේකට ගෙදරින් එළියට බහලා යන්න බලාපොරොත්තු වෙනනම් හොඳ වෙලාවක් තියෙන උදේ 10:53ට මේලාට උතුරු දිසා බලලා පිටත් වෙන්න. ජය පාටත් අඳින්න. අද ඔබේ ජය පාට වන්නේ මිශ්‍ර ලා පාට. ජය අංකය වන්නේ අංක 6. ඔබේ ලග්නේ මිතුන ලග්නේ නම් ඔබේ ලග්නයේට ඒ වගේම සිව්වෙනට අධිපති බුධ ග්‍රහය 8 වෙනි ගමන් කරමින් තමයි දවස උදා වෙලා තියෙන්නේ. සෙනසුරු ග්‍රහයත් 8 වෙනි ගමන් කරමින් තමයි ඉන්නේ. මේ නිසා සෙනසුරු ඊලාස්ට කපල තත්ත්වයක් මිතුන ලග්නේ මෙල තියෙනවා කියලා අමතක කරන්න පුළුවන් ක්‍රමයක් නැහැ. වසංගත රෝග මේ බහුලයේ ශරීර සෞඛ්‍ය ගැන වැඩියෙන් සැලකිලිමත් වීම දෙකක් වෙනවා. ඒ වගේම ඔබ සෙම් රෝගයකින් ස්නායුගත රෝගයකින් පෙළෙනවා නම් නිසි වේලාවට ඖෂධ ආදිය ගැනීමට අමතක කරන්න එපා. චන්ද්‍රයා විද්‍යාස්ථානයේ ගමන් කරනවා. මිතුන ලග්නේ ඔබ ශිෂ්‍යයෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථක ගන්න අවශ්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන් වෙයි. විභාග වලින් සමර්ථ වෙන්න පුළුවන් වෙයි. රවි සිකෘත් එක්කලා භාග්‍යස්ථානයේ ගමන් කරන නිසා පෙරපින වාසනාව භාග්‍ය පිළිබඳව යම්කිසි විශ්වාසයක් ඇතුව කටයුතු කරන්න පුළුවන් වෙයි. ඔබ ඔබේ ආගම සීකල දවසේ කටයුතු ආරම්භ කරන්න. සෙනසුරු යලාශ්‍රක තත්ත්වයක් තිබුණත් කරණීය මෙත්ත සූත්‍රය කියලා ටික වෙලාවක්වත් මෙත් වඩන්න. සුබ දෙකට නිවසින් බැහැර වෙන්න බලාපොරොත්තු වෙනවා නම් උදේ 10:53ට උතුරු දිසා බලලා පිටත් වෙන්න. ජය පාටත් අඳින්න. අද ඔබේ ජය පාට වන්නේ සුදු පාට ක්‍රීම් පාට. ජය අංකය වන්නේ අංක 2. ඔබේ ලග්නේ කටක ලග්නේ නම් ඔබේ ලග්නාධිපති සඳු දිග්බලව 4 වෙනි ගමන් කරමින් තමයි අද දවස උදා වෙලා තියෙන්නේ. ගෘහ ජීවිතයේ පිළිබඳව සතුටුදායක තත්ත්වයක් අද දවසේ පෙන්වුම් කරනවා. gedara diyunta karana katitu saartha karaganna puluwang wei. vyapara saartha karaganna puluwang wei. krushikarmaye katitu wala thibuna baada iwath karaganna puluwang wei. hitee satuta athi wei. amma taata du daruwath ekala satutin kaalaya gatha karanna puluwang wei. angahara naththam kuja grahaya labasthane gaman karamin inne. yahapath mituru mituriyan gasul laba ganna puluwang wei. sahodare pirimanda satuturudayaka aranchayak labenna puluwang. පාරලෙන් ලාභ ලබා ගන්නත් අපහසු වෙන එකක් නැහැ. කොමනත රවි තරම දුර්ලභ අට වෙනේ ගමන් කරන නිසා උෂ්ණාධික රෝග වලින් ප්‍රවේශම් වීම අධගත් වෙනවා. ඔබත් ඔබේ ආගම සිහි කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. රවි තරමක් දුර්ලභ ගමන් කරන නිසා සූර්ය පිරිත කියන්න. ටික වෙලාවක්වත් මෙතන බලන්න. සුබ දේවල් භාවිතා කරන්න. සුබ දේවල් වලට උදේ 10:53
53ට පිටත් වෙන්න උතුරු සාබල්ලා ඔබේ ජය පාටත් අඳින්න අද ඔබේ ජය පාට වන්නේ සුදු පාට ක්‍රීම් පාට ජයං කියවන්නේ අංක 2 ඔබේ ලග්නේ සිංහ ලග්නේ නම් ඔබේ ලග්නාධිපති රවි හත් වෙන්නේ ගමන් ක්‍රමින් තමයි අද දවස උදා වෙලා තියෙන්නේ විවාහ ස්ථානයේ විවාහ ප්‍රමාද වෙන සිංහ ලග්නීයයන්ට විවාහය පිළිබඳ කරන කටයුතු වලට එවැනි ගමන් බිමන් වලට අද සුබ ඵලදායකයි ඔබ නීතියෙන් යම් පීඨක් බලාපොරොත්තු වුණා නම් රාජ්‍යයෙන් රාජ්‍ය අංශයෙන් යම් පීඨක් බලාපොරොත්තු වුණා නම් ලබා ගන්න පුළුවන් බව තමයි අද දවසේ පෙන්නුම් කරන්නේ චන්ද්‍රයා තුන්වැන්නේ වික්‍රම ස්ථානයේ ගමන් කරනවා උත්සාහය උනන්දුව ධෛර්ය වැඩි වෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ කුජ ග්‍රහය 10 වෙන්නේ බලවත්ව ගමන් කරනවා දිග් බලව මේ නිසා කරන කියන බොහෝ දේ උනන්දුවෙන් උද්‍යෝගයෙන් කරන බව තමයි පෙන්වුම් කරන්නේ ඔබ පොරොන්දු ගිසුම්වලට අත්සන් කරන ලිපි ලේඛනවලට අත්සන් කරන ශාස්ත්‍රීය කටයුතු කරන වගේ දේවල් බලාපොරොත්තු වෙන නම් අධිකර සුබ ඵලදායක තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ ප්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් කීපයක් අද දෙන්න පුළුවන් ඔවත් ඔබේ ආගම සීකල දවසේ කටයුතු ආරම්භ කරන්න බෞද්ධ කණ බුදුරජාණන් වහන්සේට පහනක් දවලන්න සුබ දේකට නිවසින් බැහැර වෙන නම් උදේ 10:50 උතුරු සාබල්ලා පිටත් වෙන්න ජය පාටත් අඳින්න අද ඔබේ ජය පාට වන්නේ සුදු පාට ක්‍රීම් පාට ජයං කියවන්නේ අංක 2 ඔබේ පුදුනේ බුද ග්‍රහය හැටි මේ කන්‍යා ලග්නේ නම් ඔබේ ලග්නාධිපති බුද විද්‍යාස්ථානයේ ගමන් කරමින් ඉන්නවා. ඔබ ශිෂ්‍යෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු වල උනන්දු උද්‍යෝගයේ ධෛර්යය වැඩි වෙන බවක් තමයි දවසේ පෙන්වුම් කරන්නේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. රවි 6 වෙනි ගමන් කරනවා. උසස් සෑගෙන් රාජ්‍ය අංශයෙන් උදව් උපකාර ලබා ගන්න පුළුවන් වෙයි. සේවක සේවකන්ගේ සහයෝගය නෝඩෝ ලැබෙන නිසා රැකියාව ව්‍යාපාර සාර්ථක කරගන්නත් අපහසු වෙන එකක් නැහැ. ධනස්ථානයේ බලවත් වෙලා තියෙන්නේ. ආදායම් තත්ත්වය සතුටුදායකයි. gedara දිනුවට කරන කටයුතු බාධා ඉවත් කරගන්න ඒවා සාර්ථක කරගන්න අපහසු වෙන එකකුත් නැහැ. ඔබත් බලාපොරොත්තු සහගතව දවසේ කටයුතු ආරම්භ කරන්න. බලමු ඔබේ ආගම සිහි කරන්න. සුබ දෙයක් තියෙනවා නම් උදේ 10:53ට පිටත් වෙන්න උතුරු සාබල්ලා. ජය පාට තඳින්න අමතක කරන්න එපා. අද ඔබේ ජය පාට වන්නේ මිශ්‍රලා පාට. ජයං කියවන්නේ අංක 6. තුලා ලග්නේ නම් ඔබේ ලග්නේ ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහය විද්‍යාස්ථානයේ ගමන් කරන චන්ද්‍රයා ලග්නේ තමයි අද ගමන් කරමින් ඉන්නේ. හිතේ සතුට සාමය ඇති වෙන බවක් තමයි දවසේ පෙන්වුම් කරන්නේ. දින දෙක තුනක් විසඳ ගන්න බැරි වුණු තියෙන ගැටලුවක් අද වෙනකල් විසඳෙන්න පුළුවන්. සමහරවිට ඔබට අසනීප තත්වයක් එහෙම තිබුණා නම් ඒක සුවඳට යන බවක් තමයි අද පෙන්වුම් කරන්නේ. කර්මස්ථානාධිපති චන්ද්‍රයා ලග්නේ ගමන් කරන දවසේ රැකියාව ව්‍යාපාරවල තත්ත්වය සතුටුදායකයි. උසස්සයෙන් උදව් ලැබී ආශිර්වාදේ ලැබී බලාපොරොත්තු ඉලක්ක සාර්ථක කරගන්න පුළුවන් වෙයි. ඔබත් බලාපොරොත්තු සහගතව දවසට මුහුණ දෙන්න. බලමු ඔබේ ආගම සිය කරන්න ටික වෙලාවකත් මෙත් වරන්න සුබ දේවල් භාවිතා කරන්න සුබ කටයුතු 2053 දින දිව්‍ය මේ සුබ මෝර්තෙන් පිටත් වෙන්න ජය පාටත් අඳින්න අද ඔබේ ජය පාට වන්නේ මිශ්‍රලා පාට ජයං කියවන්නේ අංක 6 ඔබේ ලග්නේ වෘශ්චික ලග්නේ නම් ඔබේ ලග්නාධිපති කුජ හත් වෙනේ ගමන් ක්‍රමයෙන් තමයි දවස උදා වෙලා තියෙන්නේ විවාහ ස්ථානයේ හවුල් ස්ථානයේ කියලා තමයි හත් වෙනට කියන්නේ හවුල් ව්‍යාපාරවල දිනන නම් කණ්ඩායමක් එක්ක ලෙකඩ වැඩ කරනලා තියෙනවා නම් වෘශ්චික ලග්නේ මේ ඔබට අද සුබ ඵලදායක තත්ත්වයක් පෙන්වුම් කරනවා විරුද්ධවාදීන් තලං කරන අභිභවා ක්‍රියා කරන තලං ශක්තියකුත් අද ඔබට තියෙන බව තමයි පෙන්වුම් කරන්නේ භාග්‍යස්ථානාධිපති චන්ද්‍රයා 12 වෙනේ ගමන් කරන දවසේ විදේශ සම්බන්ධතා භාවිතා කරගෙන කරන වැඩවලට සුබ ඵලදායකයි කොමනත් වාසනාව භාග්‍ය දෙවියන්ගේ පීඨ පිළිබඳවට වඩා තමන් පිළිබඳ විශ්වාසය තියාගෙන ආත්ම විශ්වාසයෙන් යුක්තව කටයුතු ආරම්භ කිරීම වැදගත් වෙන බවත් ඔබට අද මතක් කරන්න ඕනේ උත්සාහය උනන්දුව ධෛර්යය වැඩි වෙන නිසා බෝධිය සාර්ථක කරගන්න අපහසු වෙන එකක් නෑ ඔබත් ඔබේ ආගම සිහි කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න පෞලම් බුදුරජාණන් වහන්සේට පහනක් දල්වන්න චන්ද්‍රයාතර මදුරලෝ ගමන් කරන නිසා චන්දපිරිත කියන සුබ දේකට gederin බැහැර වෙන්න බලාපොරොත්තු වෙනවනම් උදේ 10:53 උතුරු සාබල්ලා පිටත් වෙන්න ජය පාටත් අඳින්න අද ඔබේ ජය පාට වන්නේ රෝස පාට ජයං කියවන්නේ අංක 3 ඔබේ ලග්නේ ධනු ලග්නේ නම් ඔබේ ලග්නාධිපති බ්‍රහස්පති නැත්තම් ගුරු දෙවන්නේ නීචව ගමන් කරනවා වික්‍රමස්ථානයේ කියන තුන්වැන්නේ රවි ගමන් කරමින් තමයි ඉන්නේ රවි තුන්වැන්නේ ගමන් කරන කාලී තාම සුබ ඵලදායකයි චන්ද්‍ර 11 වෙනේ ගමන් කරනවා මිතුරු මිතුරියන් එක්කලා සතුටින් කාලය ගත කරන්න පුළුවන් බවක් අද දවසේ පෙන්වුම් කරනවා ආදායම් තත්ත්වය සතුටුදායකයි ඒ වුණා ටිකක් වියදම් ඉහළන බවකුත් පේනවා බ්‍රහස්පති ග්‍රහය නීචව තරමද්දුරට ගමන් කරන නිසා ධනස්ථානයේ වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වෙන්න කොමලත් නීතිමය අංශ වලින් උසස්යෙන් උදව්පකාර ලබා ගන්න අපහසු වෙන එකක් නැහැ. අසලාසින් එක්කලා තියෙන සුවඳතාවයත් වර්ධනය වෙයි. යමනාපකම් දුර වෙයි. සහෝදරීගේ රැකියාව ප්‍රශ්නෙට විසඳුමක් අද ලැබෙන්න පුළුවන් බවක් පේනවා. බලාපොරොත්තු සහගතව ඔබත් මේ දවස ආරම්භ කරන්න. බෞද්ධ එක්නම් බුදුරජාණන් වහන්සේට පහනක් දල්වන්න. ජයපිරිත නැත්තම් සූර්යපිරිත කියන්න. සුබ දේවල් වලට සුබ දේවල් භාවිතා කරන විශේෂ සුබ කටයුත්තක් තියෙනවා නම් නිවසින් බැහැර වෙන්න උදේ 10:53 උතුරු සාබල්ලා පිටත් වෙන්න.
जयपाट अंदीन अदे जयपाट वे दिशा सुधुपाट जयंकेवणि अंक ඔබේ ලග්නේ මකර ලග්නේ නම් ඔබේ ලග්නාධිපති සෙනසුරු නැත්තම් ශනි ලග්නේ ගමන් කරමින් තමයි මේ දිනවල දවස් උදා වෙන්නේ චන්ද්‍රයා අද 10 වෙනට මාරු වෙලා කර්මස්ථානයේට මෙන්නද නැත්තම් සැමියාගේ රැකියාව ප්‍රශ්නෙට විසඳුමක් අද ලැබෙන්න පුළුවන් බවක් පේනවා එහෙම නැත්තම් විවාහ සහකරුගේ තත්ත්වයේ උසස් වීමක් තනතුරු උසස් වීමක් වගේ දෙයක් අද ලැබෙන්න ඉඩ තියෙන බවක් පෙන්වුම් කරනවා ඔබ තමත් විවාහ වෙලා නැති තරුණියෙක් නැත්තම් තරුණියක් නම් මංගල යෝජනා ස්ථිර කරගන්න පෙම් සමතය ස්ථිර කරගන්න අද එවැනි ගමන් බිමන් වලට සුබ ඵලදායක තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ बृहस्पति लग्न गमन करना सेवक सेविकांगे सहायक नोड़ लिशा रखिया व्यापार कड़ सार्थक अपाश्विनी अग्न आदाय सतुदायक वीदम पालने वत व्यागम सीकर दवसीकर आरंभक मेतरण शुभ दिवल भाविता करण अदे शुभ पाट वर्णी ला नील पाट शुभंके वर्णी अंक हत ඔබේ ලග්නීය කුම්භ ලග්නී නම් ඔබේ ලග්නාධිපති සෙනසුරු දොළොස්වැනි ගමන් කරනකොට තමයි දවස් උදා වෙලා තියෙන චන්ද්‍රයා භාග්‍යස්ථානයේ ගමන් කරන්න පටන් ගන්න තියෙනවා. එතකොට විසඳ ගන්න බැරි වුණ ප්‍රශ්න විසඳෙන්න සෝ නෝ අසනීප සෝ වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි අද දවස් උදා වෙනකොට තියෙන්නේ. වාසනාව ගැන, භාග්‍යය ගැන, දෙවියන්ගේ පිහිට ගැන යම්කිසි විශ්වාසයක් ඇතුව කටයුතු කරන්න පුළුවන් බවක් අද දවසේ පේනවා. ඔබ අධ්‍යාපනයේ දෙන ශිෂ්‍යයෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අලසකම, වැඩකල් දැමීම, දැඹය පස්සේ කරන්නම්, හිට කරන්නම් වගේ අදහස් එන්න පුළුවන්. ඒ වුණොත් බාධා සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මේ නිසා උත්සාහය, උනන්දුව, ධෛර්යය, නොඩුව තබාගෙන දවසට මොහොන දීම වැදගත් වෙනවා. රැකියා ව්‍යාපාර සතුටුදායකයි. සස්සයෙන්ම දොපකාර ලබා ගන්නත් පුළුවන් වෙයි. ඔවත් ඔබේ ආගම සීකරලා බලාපොරොත්තු සාගතව දවස ආරම්භ කරන්න. බෞද්ධයෙක් නම් බුද්ධ පූජාවක් තියන්න. කර්ණිමිත සූත්‍රේ නැත්නම් ජයපිරිත කියන්න. අන්‍ය ආගමික කෙනෙක් වුණත් කමක් නැහැ. මම ආගමකින් සීල දෙනා සුවපත් වේවා කියලා ටික වෙලාවක්වත් මෙත් වලන්න. සුබ දේවල් රුදි 10:53 පිටත් වෙන්න. සුබ පාට අඳින්න. අද ඔබේ සුබ පාට වන්නේ මිශ්‍රලා පාට. සුභංකය වන්නේ අංක 6. ඔබේ ලග්නේ මීන ලග්නේ නම් ඔබේ ලග්නාධිපති ඒ වගේම 10 වෙනි අධිපති බ්‍රහස්පති ග්‍රහය 11 වෙනේ තමයි ගමන් කරමින් ඉන්නේ. චන්ද්‍රය 8 වෙනට මාරු වෙලා දවස උදා වෙලා තියෙනවා. මේ ලග්නේ මීන මිශ්‍ර ඵලදායක තත්ත්වයක් අද දවසේ පෙන්වම් කරනවා. රැකියා ව්‍යාපාර වල සාමකාමීව කාලය ගත කරන්න පුළුවන් වෙයි. යහපත් අයගේ ඇසුර ලබා ගන්න පුළුවන් වෙයි. යහපත් අඳුන ගන්නත් අද අවස්ථාවක් ලැබෙන බව තමයි පෙන්වම් කරන්නේ. කොහොමද චන්ද්‍රය 8 වෙනේ ගමන් කරන නිසා අධ්‍යාපන කටයුතු කරන මීන ලග්නේ විශේෂයන් වැඩියෙන් උනන්දු වීම වැදගත් වෙනවා. වතුරෙන් ප්‍රවේශම් වෙන්න. සවසට රාත්‍රියට නැම පිණි බෑම රාත්‍රි ගමන් ජල ක්‍රීඩා වගේ දේවල්ට දේ තරම්ම සුවපලදායක තත්ත්වයක් පෙන්වන්න කරන්නේ නැහැ. ශරීර සෞඛ්‍ය රැකගන්න අමතක කරන්න එපා. ඔබත් ඔබේ ආගම සීකරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. බෞද්ධයෙක් නම් බුදුරජාණන් වහන්සේට පහනක් දල්වන්න. චන්ද්‍රයාගේ අපලයේ දුර්ලන්න චන්ද පිරිත කියන්න. සුබ දේවල් භාවිතා කරන්න. අද ඔබේ සුබ පාට වන්නේ කහ පාට, තැඹිලි පාට. සුභං කියවන්නේ අංක 5. ඉතින් මේ අසා සිටි ඔබ සියලු දෙනාගේම අද දවසේ ඉලක්ක බලාපොරොත්තු ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න දවස ජයග්‍රාහී දවසක් කරගන්න තුනඟ අනන්ත ප්‍රමාණෝ ගුණබලයේ සහ සියලු දෙවියන්ගේ ආශිර්වාදය නොඩුව ලැබේවා දවස වාසනාවන්ත දවසක් වේවා කියලා හිරු වෙනින් ප්‍රාර්ථනා කරනවා.